අපි තාම ලංකාවේ එයාපෝට් එකේ ඉන්නේ. අපි එයාපෝට් එකට යන්න කලින් අපේ සල්ලි US ඩොලර්ස් වලට මාරු කරගෙන තමයි ගියේ. ඉතින් US ඩොලර්ස් වලට ඔයගොල්ලන්ගේ සල්ලි මාරු කරනවා නම් මතක තියාගන්න ඩොලර් නෝට්ටු 50 නෝට්ටුව 100 නෝට්ටුවත් වැඩිපුර ගන්න අමතක කරන්න එපා. මොකද ඒ රටේදී 50 නෝට්ටු 100 නෝට්ටු වලට වැඩි ඉල්ලුමක් තියෙන හින්දා ඔයගොල්ලන්ට වැඩි රේට් එකකට රිගිට් වලට මාරු කරගන්න පුළුවන් නිසා. අපි තාම මොහොත මැද්දේ තමයි ඉන්නේ. ඉතින් පැය 3ක්ම ආරක් යනවා අපිට හෙට යන්න. අපි දැන් ඉන්නේ මැලේෂියානු එයාපෝට් එකේ ටර්මිනල් 2 එකේ. ඉතින් මෙතනින් අපි මුලින්ම කරේ මොබයිල් සිම් එකක් ගත්ත එක. අපිට රිංගිට් 12ක් වගේ තමයි මේ මොබයිල් සිම් එකක් ගන්න දවස් 7ක විතර වැලිඩ් මොබයිල් සිම් එකක්. ඊට පස්සේ අපි අපේ US ඩොලර්ස් රිංගිට් 12 ට මාරු කරගත්තා. අපේ එයාපෝට් පිකප් එක ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් එයාපෝට් එකේ ඉඳලා කොලාලම්පුර් සිටි එකට පැයක වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. ඉතින් අපි දැන් යන්නේ සිටි එක බලන්න. දැන් වෙලාව 6:00 මාත් විතර ඇති. දැන් අපි කොලම්පුර් සිටි එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ දවස් 4ට අපි නවතින හිතන් ඉන්නේ රමාඩා එන්කෝ කියන මෙන්න මේ හොටෙල් එකේ. මේක සිටි එකටත් ගොඩක් ළඟයි. ඒ වගේම මේකේ වැඩ කරන ගොඩක් කට්ටිය ශ්‍රී ලංකන්ස්ලා. මේක 3 ස්ටාර් හොටෙල් එකක් වුණාට අපිට ඕනේ හැම පහසුකමක්ම මෙතන තිබුණා. TV එකක්, සේෆ්ටි ලොකර් එකක්, හෙයාර් ඩ්‍රයර්ස්, ඒ වගේම බාත් ප්‍රොඩක්ට්ස්, ඒ වගේම අපිට බෝටල් වෝටර්ස් හැම එකක්ම අපිට ෆ්‍රී හම්බුණා. ඉතින් අපි මේ ඔක්කොම ෆැසිලිටීස් බුක් කරේ ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් කරා. ඉතින් හරිම සාධාරණ මුදලකට අපිට මේ ඔක්කොම සෙට් කරගන්න පුළුවන් වුණා. ඕගලන්ටත් ඕන නම් යාව කන්ටැක්ට් කරගන්න අපි එයාගේ Facebook page එක මෙතන මෙන්ෂන් කරන්න. අලුතෙන් මැලේසියාවේ ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතන නිසා කියන්නේ සාමාන්‍ය හොටෙල්ස් වල අපෙන් සිකියුරිටි ඩිපොසිට් එකක් ගන්නවා. රිගිට් 50ක විතර මුදලක් තමයි මේ සිකියුරිටි ඩිපොසිට් එක විදිහට ගන්නෙ. අපි චෙක් අවුට් වෙන දවසට අපිට ඒක අතට ආයි ලැබෙනවා. අපි තාම මැලේසියාවට ආව විතරයි. ඉතින් අපේ හොටෙල් එකේ චෙක්-ඉන් ටයිම් ස්ටාර්ට් වෙන්නේ දවල් 12ට. ඉතින් එතකන් අපි අපේ ලගේජස් ටික ඒගොල්ලන්ගේ සේෆ්ටි රූම් එකක දාලා අපි දැන් ලැස් වෙන්නේ පොඩ්ඩක් සිටි එකේ ඇවිදලා බලන්න කොහොමද කියලා. අපි දැන් ඇවිදගෙන යන්නේ ක්වයචයි හොන් කියලා පැත්තකට. 1960 දී චයිනා ටවුන් තිබ්බ විදිහටම ඒ පැත්තේ බිල්ඩින්ග්ස් ටික හදලා තියෙනවා. ඉතින් අපි ඕල් චයිනා ටවුන් කොයි වගේද කියලා බලන්න තමයි දැන් යන්නේ. මේ තියෙන පෙට්ලින් ස්ට්‍රීට් මාකට් එක. ඉතින් මෙතන ගොඩාක් අඩුවට බඩු තියෙනවා. සමහර ලාට මෙතන යූස්ඩ් අයිටම් පවා විකුණන්න තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා මෙතනින් බඩු ගන්නවා නම් ටිකක් පරිස්සමෙන් හොඳට හොයලා බලලා බඩු ගන්න ලෑස්තිලා යන්න ඕන. ඉතින් අපි ගියේ චයිනා ටවුන්. ඕල් චයිනා ටවුන් බලන්න. ෂොපින් කරේ නෑ ඒ හරියේ. අපි දැන් තව ටිකකින් යන්න ඉන්නේ සිටි ටුවර්. පොඩි සිටි එක ගැන අයිඩියා එකක් ගන්නත් තිබුණ තමයි පැත්තේ ගියේ. ෂොපින් කරන්න අයිඩියා තියෙනවා ඒ පැත්තේ නේද? ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ රමාඩා එන්කෝ හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඉතින් ඕගලන්ට බලා ගන්න පුළුවන් බ්‍රෙක්ෆාස්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. ශ්‍රී ලංකන් අයිටම්ස් උත් තිබ්බා. ඒ වගේම මැලේසියන් ඩිෂස් උත් අපිට arrange කරලා තිබුණා. ඉතින් මැලේසියාව කියන්නේ සවුත් ඊස්ට් ඒෂියන් කන්ට්‍රි එකක් නිසා අවුරුදු පුරාවටම හොඳින් ඉරපායලා තියෙන රටක්. ඒක නිසා ඔයගලන් බඩු පැක් කරද්දි සන්ස්ක්‍රීන් එකක් වගේම හැට් එකක් දාගන්න අමතක කරන්න එපා. මැලේසියාව ගොඩක් එක්ස්පෙන්සිව්ද කියලා අහන කෙනෙක්ට කියන්න තියෙන්නේ මැලේසියාවේ කොස්ට් ඔෆ් ලිවිං එක ගොඩක්ම අඩුයි. කෑමද, ට්‍රාන්ස්පෝර්ට්ද හැම එකම අපිට affordable ගණන් වලට තමයි තියෙන්නේ.
ඉතින් සිටි ටුවර් එකේදී බලපු හැමදේම අපි මෙතන දාලා තියෙනවා. ඉතින් මැලේසියාවේ යන කෙනෙක්ට මේ දේවල් මිස් නොකර බලා ගන්න පුළුවන්. ඉතින් අපි හෙට ලෑස්ති වෙලා ඉන්නවා බටු කේව්ස් බලන්න. ඒ ගැනත් විස්තර හැමදේම අපේ ඊළඟ වීඩියෝ එකේ අනිවාර්යයෙන්ම දාන්න. ඉතින් එතකල් අපිව subscribe කරලා තියාගන්න.